අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. වැට් ලිස්ට් එක අද කොට මාධ්‍යවලට මේ වාර්තා වුණ අපතමලා තියෙන දැක්කද? කොහොමද සතුටක් තියෙනවද සාමාන්‍යයෙන් ලබන අවදි දැන් අපිට තම ගානක් කියවන්න පුළුවන් කියලා කතා කොහොමද සතුට? වැට් එකෙන් සතුට වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයි ජනාධිපති රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න අත උස්සලා අද බොරුවට කිඹුල් කඳුළු හෙලන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයයි. මේගොල්ලෝ තමයි වැට් එකෙන් සතුටු වෙන්නේ. එහෙම නැත්නම් මේ වැට් එක නිසා රටේ කිසිවෙක් හැම දිනම පීඩාවට පත් වෙලා ඉන්න ඉතුරු අය. පාරිභෝගිකයද, කර්මාන්තකරුවද, ව්‍යාපාරිකයද, ව්‍යවසායකද, නිෂ්පාදකයද හැම දිනම අර්බුදයට පත් කරන බදු ප්‍රතිපත්තියක් මේකත් එක්ක රටක් ඉස්සරහට යන්න බෑ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණාට පස්සේදී අඩු වුණාට පස්සේදී කර්මාන්තකරුවන් කෘෂි නිෂ්පාදකයා ව්‍යවසායකයා නිෂ්පාදනයක් කරන්නේ කොහොමද මිලදී ගන්න ජනතාවක් නැත්නම් පරිභෝජන ජනතාවක් නැත්නම් ඒ නිෂ්පාදකයා නිෂ්පාදනය කළා තීරුමක් නැහැ ඒ නිසා ඇත්තටම මේ රටේ කර්මාන්ත පද්ධතියටද කෘෂි කර්මාන්තයටද දැඩි ලෙස බලපාන ආයවැයක් තමයි ඉදිරිපත් කළා මේ බදු ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා තියෙන්නේ ඉතින් එවකෙන් අර මම කිව්වාගේ සතුට වෙන්න පුළුවන් ඒ අයට හැබැයි ජනතාවට දුකම තමයි අනිත් කරනවා තමයි දැන් මේ දවස්වල ඉමියුනෝග්ලොබින් ගැටලුව තියෙනවා දැන් විශේෂයෙන් අපි ලේකම්වරයාගේ ප්‍රකාශ දක්ිනවා අපි සමහර කරාට දැන් ওই වගේ දෙයක් කරනවා නම් අපි සිද දැනුවත් තියෙන්න ඕනේ අපි සිද ගියුන්නෙකුත් කරනවා දැන් යම් කිසි දෙතරතුරු මේ මේ සම්බන්ධයෙන් අපි සිද තරු ලේකම්වරයාට සම්මත දැනුවත් තියෙන බව වෛද්‍යවරයෙක් විදියට මට කියනවා නේද ඒත් ලේකම්වරයා කියනවා මේක මම අමාත්‍යවරයාගේ අනුදැනුම ඇත්ත තමයි මම මේ නිකුත් කරන්නේ කරා ඒක දැන් පේන්නේ නැහැ පොඩි පොඩි අය සම්බන්ධයෙන් විතරයි යම් කිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ सौख्य अंशे लेखम दूरेट श्रीलंका परपाल सेवेद पत्नोने वैद्य विशेषज्ञ पत्नोनेकन कारण हई लेखम कौरूनाटी ඒ ආයතන කියන්නේ විශේෂඥ භාවයක් සහිත අයගෙන් සමන්විත ආයතන පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා රටට ඖෂධ ගෙන්නන්න බෑ නිකන් ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේම තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා ඒ අධිකාරිය තමයි ඖෂධ ලියාපදිංචි කරන්නේ සහ ඖෂධ සැපයුම් කරුවා ලියාපදිංචි කරන්නේ ඒක නිකන් ලියාපදිංචි කරන්නේ නැහැ ඒ සැපයුම්කරු හෝ නිෂ්පාදකයා විසින් ඖෂධ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දේවල් පිළිබඳව අධ්‍යයනය කරලා ඒවා පිළිබඳව යලි යලි හොයා බලලා ඒ වගේම ලෝකයේ අනිත් පිළිගත් ආයතනවල නිර්දේශ තියනවද කියලා බලලා තමයි ඒ අය ලියාපදිංචි කරන්නේ. එපමණක් නෙමෙයි අවශ්‍ය වුණොත් සාම්පල් ගෙනහල්ලා තමන්ගේ ලැබ් ඇතුළේ සීමිත පහසුකම් තියෙන ලැබ් ප්‍රමාණයක් අපිට තියෙන්නේ ඒව ඇතුළේ පරීක්ෂා කරන්නත් ඒගොල්ලෝ කටයුතු කරනවා. සා මේ ඉමුන් හියුමන් ඉමුනෝග්ලොබියුලින් එක ඔය ගුජරාට් වල හැදුවයි කියන එක බලන්න ඉස්සෙල්ලාම NMR එක නැත්තම් ජාතික ඖෂධ නියාමන අධිකාරියට තමයි වක්කීම තිබුණේ. ඒක එතනින් කරේ නැහැ. ඒතර ඔබ හිතනවාද එවැනි දෙයක් අතපසු වීමෙන් වෙන්න පුළුවන් කියලා නැහැ. එහි ඉන්න ඉහළම විධායකගේ අනුමැතිය සහිතව තමයි ඒ අස්සෙන් නිකුත් වෙන්නේ. එක දෙක ඉමුනෝග්ලොබියුලින් ගෙන්නන්න කටයුතු කරන්නේ SPC එක. කියන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව. ඒ හරහා ගෙනහලා තමයි MST එකට මේ ටික බාර දෙන්නේ. කියන්නේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකට. ඒ හරහා තමයි රජ රෝහලට බෙදන්නේ. එතකොට මේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධ ඉන්නවා අතිරේක ලේකම්වරේ. ඔහුගේ අනුදැනුම නොමැතිව මේ වැඩේ කරන්න බෑ. එතකොට මේක ගෙන්නන එකයි රජ රෝහලට බෙදා හරින එකටයි ඉහළම නිලධාරීන් දෙදෙනෙක් සම්බන්ධ වී යුතුමයි. ඒ දෙන ඉදිරිපත් කරන ෆයිල් වලට තමයි සෞඛ්‍ය ලේකම්වරයා අසම් කරන්නේ නේ. ඔඩත වකීමක් තියෙනවා තමන් යටතේ තියෙන ආයතන හරියට මේ වැඩේ වෙනවද කියලා හොයලා බලන්න. හැබැයි මේක නිකන් ගනුදෙනුවක් නෙවෙයි. ඩොලර් මිලියන 2.9ක ගනුදෙනුවක්. වයල් 20500ක් ගේන තමයි ගනුදෙනුව තිබුණේ. වයල් 3000යි ලංකාවට ගෙනාවේ. ඩොලර් මේ 2.9ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් කෝටි 100කට ආසන්න මුදලක්. ඒ කියන්නේ අපේ රටේ අවුරුද්දක ඖෂධ වලට වෙන් කරන මුදලෙන් 1%ක් මේ ගනුදෙනුවට වෙන් කරන්න නියමිත වෙලා තිබුණා. කෝටි 100ක ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ගෙනහලා පරීක්ෂා කරලා බලුවට පස්සේදී මේ ප්‍රශ්නේ ආවට පස්සේ පරීක්ෂා කරලා බලනකොට
medical research institute ඇතුළු ආයතන කීපයකම වාර්තා එන්නේ කොහොමද මේ ඖෂධය ඇතුලේ immunoglobulin නැහැ කියලා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකට ප්‍රශස්ත මට්ටමට නැහැ කියන එක සමහර ඖෂධවල තියෙන එක තමයි අපි කියන්නේ තත්වෙන් බාලයි කියලා quality fail කියලා. හැබැයි මේ රජ රට පිළිගත් පරීක්ෂණ ආයතන තුනම කියනවා මේ ඖෂධය ඇතුලේ immunoglobulin detect කරන්න පුළුවන් මට්ටමකටවත් නැහැ කියලා. Not detectable. ඉතින් හිතන්නකෝ කෝටි 100ක ගනුදෙනුවක් immunoglobulin හොයාගන්නවත් බැරි immunoglobulin නම් වන ඖෂධයක් ගෙනලා තියෙනවා. ඔබ හිතනවද මේ කරුණු නිකම්ම නිකන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නදාරින්ද තුන දෙනෙක් එකතු වෙලා කරන්න පුළුවන් කියලා? බෑ. මේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ඇමති ඒ කාලේ හිටපු කෙහෙළ රඹුකැල්ලගේ ලිඛිත නැතත් වාචික උපදෙස් ලැබිය යුතුමයි. ඔහුගේ ආශිර්වාදයේ අනුග්‍රහය ඔහුගේ කවරේජ් එක නැතුව මේ වැඩේ සිද්ධ වෙන්න බෑ. අනිත් එක මේ සැපයම් කරු කියලා කියන්නේ කෝටි 100ක් ගනුදෙනුවක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ තනියෙන් වාහනේ අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහෙම පීර පීර සැරිසරපු කෙනෙක් බ්ලැක් ලිස්ට් වෙච්ච කෙනෙක් එහෙම කෙනෙකුට කෝටි 100ක් ගනුදෙනුවක් කරන්න බෑ. මේකට අනිවාර්ය වශයෙන්ම දැන් අපිට ආරංචි හැටියට මේ ලදාරින් කීප දෙනෙක් කියලා තියෙනවා මේක ඇමතිවරයාගේ උපදෙස් මත තමයි කරේ කියලා. ඇමතිවරයා ප්‍රශ්න කරන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයි මෙච්චර ප්‍රමාද ඇමතිකෙන් ප්‍රශ්නයක් ප්‍රකාශයක් සටහන් කරගන්න. ඇමති මේකේ ගොඩක් දේවල් දන්නවා. මේ ඉමුනෝග්ලොබුලින් එකේ වංචාව හරියට සිද්ධ කළොත් මේකට සම්බන්ධ කවුද කියලා පරීක්ෂණ හරියට අවසන් කළොත් එහෙම මේකට සම්බන්ධ තවත් ගනුදෙනු රාශියක් කියලා දරව කරන්න පුළුවන්. මම බොහොම විශ්වාසයෙන් කියනවා කෙහෙළි නඹුකල් විතරක් නෙමෙයි මීට කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු ගණනාවකුත් ගැන පරීක්ෂණ කරන්න පුළුවන් මුල් පියවරක් තමයි මේ වංචාව. කරනවා නම් ඔන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි තිල්නි ප්‍රියමාලිගේ සිද්ධියේදී මාකන්දරි මදුෂ්ටි සිද්ධියේදී ওই කුඩුවල්ල නේවැදී අපිට කවදාවත් දැකලා නැහැ දේශපාලඥයෙක් ඇවිල්ලා ප්‍රශ්න කරනවා සාතරංගුඩ ගන්න. ඒක තමයි මේ පරීක්ෂණයට විය හැකි දෙයක්.